अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य किंचितमतो लागते क्रम देखते क्रम देखें क्रम देखे अभी पालकित लेकर समय गतम चेन्नाम कदम ओनकमीकरण ऋजुमग्न काटदे कमाट ये परमार्थे कमंड ऋजुमक नदी अमंगे ओनकमीकुर्वाण पृथ्जन जीवित मृगन्ना विद्यालय तीन तत्म स्वरूप संपूर्ण बरदीला සම බර හිතින්ද කරත්තේට බදුපතෝන හැටි තමයි මෙතන මේ ක්‍රියාව නියම ක්‍රමයෙන් සමාත සිදුමක් නැතුව කරන්නේ කොහොමද දැන් සමාගේ හිතට යම් කිසි අවශ්‍යතාවයක් ඒ අවශ්‍යතාවය කියන්නේ නැතිකම ජීවිතය ඇතුලේ නැතිකම හැඟීමක් දැන් රටේ මිනිසාගේ කෑගහිල්ලක් එන්නෙම ආර්ථික දුර්වලත්වයක් උදා වුණා. මිනිසුන් හොඳට කන්නේ හොඳට අඳින්නයි ඉඳ ඉන්නේ ගෙවදුයි. උන් ඕනෙදි දිනනවා නම් ටිකක් ගන්න. ඒ මුළු වලටම කකා බිවි. එතකිරි පුර පුර ඉන්නවා විදිහට නෑ ඉතින් අධිකාරිය තේලක් නෑ කෑ ගන්න කාරණා නෑ. ඒ වගේ මේ අවශ්‍යතාවය කියන්නේ ඒ හිත පහළ වෙන එක මොන කම තියෙනවා
ඒ ඕනකම් නැති කරපු දාට ඕනකම නැති දා පහළ වෙන එක් හැම එකකම ඕනකම ඒක ස්වභාවිකයි දැන් මෙතන සීදා නොදෙන තත්ත්වය ඒ ගන්න නම් සමබර තත්ත්වයකට ගන්න සමබර මොකක්ද අවුල් යම් ඕනකම තියෙනවා हेतु पर हेतु धन हेतु के योना शक्ति पुत्रो मुता हम जन्मा මේකන ඉදින් බොහොම සුදු. සුදු කියන්නේ මසාරාද කියන නරකයි කියනවා. ඕකෙ ඉතින් සාමාන්‍ය මේ ගාතාවට ගාතාවතුනි උදින් පෙන්වන කොට සුදුසු බලනකොට ඒ තරම් වැදගත් දෙයක් ඒක නෑ. නැති කියන්නේ කවුරුත් දන්නේ එකක්. ඇත්ත තමයි කවුරු මේ බොරු කියනවාද කියන්නේ කොච්චර පහත් කරද්ද කියලා කවුරු සම්මුති කරනවා. ඒක බුද්ධාගමේ නෝන අයත් ගන්න. ආගම නිදිම ආගම නැති කෙනෙක් කැමති නෑ බොලික. ඒකට ඒක සාමාන්‍ය පොඩි කවුරු පිළිගත්ත දෙයක්. ඒකට මෙතන බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ බුද්ධි ස්වරූපය. එල්ලකලේ ජීවිතයේ දැන් මේ කාටද මේ කතා කරන්නේ? අර අග්නික භාරද්වාජිකින් බා. ගිනිවලින් තමන්ගේ කෙලෙස් සවන්න මහන්සියෙන බුද්ධලේ අදාළ කියන්නේ. ඒක අප උපන්තව වඩා ඒ මිනිහට ප්‍රයෝජනෙයි. දැන් ඒ මනසේ ආනි බුදුහාමුදුර. මේ අය හානි මගේ. මේ අයට වඩා ඒ මනසට ප්‍රයෝජනවත්. ඒකට අර ගින්නෙන් පැවෙන මිනිහට. ඒ ගින්නෙන් පැවෙන මිනිහට. ඒවත් මුන්ගේ හේතුවනිසා තමන්ගේ හේතුවනිසා බොරු කීට බොඳින කිව්වාම ඒ අවස්ථාවේ ඒ මනුස්සයාට හිතන්න දෙයක්. ඒ මනුස්සේ ආවලා බොරු කියන මිනිහෙක් නෙවෙයි. සමහර විටෝ ඒ විදිහ ප්‍රතිපත්ති රකින මිනිස්සු බොරු කියන්නේ නැහැ. ඒ බොරුවේ කියන එක සාමාන්‍ය මේ බොහොම දුර්වල මට්ටම කියන පුද්ගලයන්ගේ කියවනා. ඒ විදිහ පුද්ගලයන් බොරු කියන්නේ නැහැ. ब्राह्मण वेदी बुद्धिले संपूर्ण दीवन कथा මේ කෙව අවශ්‍ය අවශ්‍යයි කියා ඒක ලැබෙනකන් අපි උත්සාහවත් වෙමු. ඒක ලැබීම අපේ යම් කිසි අපේ ජීවිතේ දියුණුව. දීවා මේ සම්පූර්ණ පොදි වශයෙන් ටික වශයෙන් මේ ක්‍රේ කාකාරී වේවා පුරස් කරන්න පුළුවන්. එතකොට දැන් දියුණුව ධන හේතුයි කියන එක. सत्य पुरुषों मुसा अब्दोही जम किसी के लिए ऐसू भी सात्य ऐसू भी के साथ भी चंद अभी मैं मुकद मैं जला आपू
බුදුහාමුදුරුවෝ යම් කිසි කෙනෙක් ඇත්ත නොවන යමක් කතා කරනවා නම් එයා වසල ස්වරූපී පැත්තලා ඒක සාමාන්‍ය සමාජයේ සමාජයේ පිළිගත්තේ නැහැ. පිළිගත්තයි කිව්වේ ඒ බොරු කාරයෙක් මේ මුකුත් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බැරි වෙනවා නේද බොරු කියන්නේ. හැබැයි දැනගත්තට පස්සේ කවුරුත් බොරු කියන්නේ නැති. දැන් දැනගත්තට පස්සේ මේ මනුස්සයා කටහිරියෙන් කියන්නේ බොරුයි කියලා. එතන ඉඳලා මිනිහාට මේ කොහෙදවත් වචනයක් අතහන්න බෑ. කොහෙද යන්නේ කියලා හැමෝම කියන්නේ බොරු. අන්න ඒක නිසා ඒ මිනිහා සාමාන්‍ය සමාජයෙන් තුරන් වෙනවා. තුරන් වුණාට පස්සේ ආද සමාජය අජවත්තම් ලැබී වෙනවා. ඒක ප්‍රමාණ හැටියට. ඒක උදින් දින සම්මුති ස්වරූපේ. එතකොට මේකේ අපි කාටත් මේක පොඩක් වශයෙන් බෙදා ගන්න වෙනවා. පරමාර්ථයෙන් දැක්කා. ඒ මොකද අපි දැන් ඇත්තට කිව්වා යන් කෙනෙක් බොරු කියන බුද්ධිලේ වශයෙන් හඳුනාගත්තට පස්සේ සමාජයේ පුද්ගලයන්ට සමාජ අයිතිය සමාජයේ නිය වශයෙන් යම් කිසි සිල්ලකට යම් කිසි ඉඩකඩ තියෙන තැන් ඒවා එකක්වත් ඇදෙන්නේ නැහැ. දැන් අද අපිට වෙලා තියෙන්නේ ඉතින් හිත හඳුනාගන්න බොරු කියන කර්ම කට ඇරියොත් කියන්නේ බොරුවක්. අද වෙලා තියෙන්නේ මොකක්ද? ඒ බොරු කීමේ වර්ග නිසා අපි වර ජීවිතයෙන් විඳින්න පුළුවන් සැනසෙල්ල අපිට නැහැ. අපි නොසන්සුන් කමින් විතරම ජීවත් වෙනවා. මොකද අර සැනසෙල්ල අපට අයිතිය. ඒක පාවිච්චි කරන්න බැහැ. ඒ සැනසෙල්ල දීමට තියෙන දේවා ඔක්කොම පිය අර ඉවරයි. එනන්ත බොරු ගහලා දිනවා. ගන්නපා වැද්ද ගන්නපා. කටයි දෙච්චෙන් බොරු. විකතම නවත්තන්න බෑ යාලු බොරුව. ඒක අපේ ජීවිතේ අපේ ජීවිතේ අපිව පාලනය කරන අපිව මේ සියලු අපේ වැඩගත් අපේ ක්‍රියාවන් සම්බන්ධයෙන් සියල්ලම පිළියරන් ඉවරයි. අපි නරකයි. නරකයි කියන පිළියරන් දෙන්නේ අපට නරක දෙන අයිතිය තමයි ඒවා යතියි. සමාජයේ බොරු කාර්යයයි කියන මිනිස් පිළිගත්තේ මොකක්ද කියන්නේ? ඒ මිනිහා ගාව තියෙන්නේ දැන් මාව හඳුනපු මිනිහා ගාව තියෙන්නේ මොකක්ද? මට වද දෙන හිතක්. මට සහය වෙන හිතක් නෑ. එයා ගාව තියෙන හැම වෙලේම මා පිළිබඳව අමුතුම සටහස් කරපු චිත්ත වේගයක් මාව හපු හැටි දකපු හැටි මේ ආගේ සටහස්. ඒ හිත වෙනම මට අයින් වූ හිතක්. ඒ වගේම අපි මේ දිවාර ඇදෙච්චි අපි කියන බොරු නිසා බොරුව නිසා අපි දැන් නිරන්තරයෙන් හැම දෙනාගේම පිහිට ඉල්ලන අපේ දුක කියන්න ලැස්තුවක් නැහැ. ඒ තරම් කිදෙනවා අමාරු හැමෝම. මේ මොකද අපි කිව්ව බොරු? ඒක ඉතින් ගාම්භීරත් ඒක විසුණු සත්‍යෙට බහිනකොට අපි පළවෙනිම ලෝකයේ කියන බොරුව මම. මම කියලා කෙනෙක් අනිත් බොරුව තමයි සම්පේ කියන්නේ. ඒ බොරු දෙක යට මම කියන්නේ පළවෙනි බොරුව දෙවෙනි බොරුව සම්පේ. ඒ මොකද්ද ඒක බොරුව? ඒ සමතේ කිව්වේ මමයි කිව්වේ. කාටද කියා ඇහුවද? යම් කිසි කෙනෙක් සාක්ෂිය සාක්ෂියනට එදම් සමතේ මමයි. ඒ වෙලාව ඉස්සෙ. ඒ කාට? එයා කිව්වොත් ඒ මම කිව්වේ කෙනා දැන් නැහැ. දැන් මේ වෙනම කෙනෙක් මම කියන්නේ වෙලා තියෙනවා. කියලා කිව්වොත් ඒත් මම කිව්වේ මොබද? මම කිව්වේ දැවැත්ත විතරයි. මම කියලා කෙනෙක් නැහැ. සවැත්මක විපිරියාසය සවැත්මක යම් කිසි ක්‍රියාවක් යනවා ඒ දෙන්නේ අඳුන විතරේ මම මං ආයෙක නිනත් නෑ ආයෙම නම් එයා බොරුවක් කියන්නේ අද අපි පිළිගන්නවා මම කියලා කෙනෙක් ඒ මම තමයි ඒක කොයි බොරු ඒ මොකද
දැන් යම් කිසි කෙනෙක් කියවනම් ඒක හැදුවේ මමයි කියලා. ඒක හැදුවේ මමයි. එතන සම්මුති වශයෙන් විඥාන් තේරුම් ගන්න මේ දීප ඉස්තර කියන දැනියන්නේ මම කියන එක රහතන් වහන්සේ. ඒ කියන අදහස මේකයි මම තේරෙන්නේ විතරයි කියන්නේ නොතේරෙන්නේ. නැත්තම් ඔහොම නෙවෙයි මම කියන්නේ කියලා කියනවනේ ආ බොරු නෙවෙයි. අර ඒ අවස්ථාවේදී අර පුජ්‍යනාගේ කාරණේ තේරෙන්නේ. මොකද මෙයා කිසිදෙයක් එයාට ලෝකෙට පුතාස කරන්න ඉස්සෙල්ලා එයා බොරුවක් සංවිධානය කරගෙන ඒක ලෝකෙ වපුරනවා ඊට පස්සේ. අර ඉස්සෙල්ලා මං අහවල් වැඩි කරා. ඒකනේ ඒකනේ එක්තරා සංවිධානය යටතේ ඉස්සන් ජීවිතයේ තිබිච්ච ශක්ති කාසගොල්ලා එක්තරා සංවිධානයක් යටතේ ඒ ක්‍රියාකරුවා. එතකොට දැන් ඒ සංවිධානය ළඟ ඒ සංවිධානයේ මල් ළඟ නෑ. දැන් මේ මල් ළඟ තියෙන්නේ ඒ සංවිධානයට පාවිච්චි කරව ඔක්කොම ඉවරයි. දැන් මේ අලුතෙන් තවත් වැඩක් හේදුනොත් කරන්න තියෙන ශක්තියක් විතරයි. ඊට හේතුව මොකද? මේ ජීවිතේ හරියට දැන් වීකුරුණිය වගේ මේ ජීවිතේ අයිති ක්‍රියාතිකක් තියෙනවා. ඒ අයිති ක්‍රියාතික අර පුංචි ළමයා විහිවෙන අවස්ථාවේ කියන ගල ගම්ම අර විහිවෙන අවස්ථාවේ කෑගෙන වෙලාවේ ඉඳලා මේ ජීවිතේ අයිති කෑගැහිලි ප්‍රමාණයක් තියෙනවා, ක්‍රියා ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඉවර නැති ඉවරේ වාර අවසාන පළවෙනි ජීවිතේ වල කෑ ගහපු එක ඒ ළමයෙන් ඉවරයි. දැන් මේ කෑ ගහපු ළමයා දැන් නැහැ. කෑ ගහපු ළමයා දැන් නැහැ. කෑ ගහන්නේ නැත්නම් දැන් ඉන්නේ කෑ ගහන්නේ නැති නම්. ඒක මේන් දෙන්නන්නේ මොකක්ද? පුද්ගලයෙකුට එක්තරා සීමාවකින් එල්ලේක කතා කරන්නලා කියන්න බෑ. එකම ගුණයක් කළා මම. ඔය මම ඒ තමයි කියන මේක දෙන්න අර කියන බුද්ධනේ මම බාර අරන් ඉන්නේ එහෙම කෙනෙක් ඉන්නවා මම කියලා කියනවා. ඔය දෙක උඩ ගොඩනැගිච්ච මේ තීරණේ යටතේ ඉතින් දැනගන්න ඔය මම යුබයි දෙන්න එක්ක සම්බන්ධ කරගෙන ඒ මගේ සාම ඒ මගේ භාර්යා ඒ මගේ අහවල් ඒ මගේ අහවල් ඒ මගේ අහවල් මේ ලෝකේම එක එක දේවල් වලින් එයා නියම කරලා තිනවා. ඒක අහවල් ඒක අහවල් ඒක අහවල්. එතකොට ඒක කියපු පුද්ගලයන් හර මේ පොත්ක ඒ කොස්තන නාමය එහි තියෙන රසායනික සංයෝගයට හඳුනා ගැනීමට දීපු හැඳිනීම් නම ඒක. නමුත් ඒ අපේ පිළිගැනීමක් තියෙනවා නම් මේක කොස්තහ කියලා අපි යම් වෙලාවක බලනකොට බුරුතු ගණන් දෙහි රමෝදී. තද මේ කොස් දහට මම යම් ප්‍රමාණයක ඇලෙනවා නම් ඔය ඇලින්ද ඔය කොස් දහට ඇලින්ද අර බුරුතුත් එක්ක අර කොස් නැති ඔක්කොම විකුණලා අදලා ඉවර වෙලා අනාපතුරුත් නැති කාලේ වෙනකොටත් එයා මේ කොස් දහ තේන ඊළඟට එයා බලාපොරොත්තු වෙන කොස් දහේ තාම නැන්නේ ඵලදා වෙනන්නේ. මොකද එයාගේ කොස්ගහ ඵලදා වෙන කොස්ගහක. මොකද එදා කොස්ගහ යා හැමදාම බලාපොරොත්තු වෙනවා. කොස් නැති වෙනකොට කොස්ගහ එක්ක කල්පිතයි. කොස් දෙකක් ඒ කොස්ගහ අයිතිකාරයි. කොස්ගහ දකින්න හැම අවස්ථාවකම පීඩාවක්. අපි කියන්නේ පීඩාවක් නැහැ කොස්ගහ දියවල් අහක බලා ගන්නවා. අහක බලා ගන්න කරන් දෙයක් නැහැ. ඒක දියවල් අහන්න බෑ. නමුත් අපේක්ෂාව තියෙනවා ආදරය ඉදිරියට ඉදිරියට ගිහිටියෙ. එමුද දැන් ආදරේ යා යමින් කරගත්තේ අර කොච්චරද? ගෙදිනේ කිව්වොත් යාට ඕනේ නැහැ.
නමුත් වත්තේ තියෙන කපන්න බෑ අර කොස් ගානව තම්බේ කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට මෙයා බලාපොරොත්තු වෙනවා දිගටම යන කොස්. මේකද කියන්නේ කොස්. ඕකේ මේ පාර උත්තරයි කියන්නේ ඊට පස්සේ ඔය කොස් ගහට ඔය විදිහේ දේවල් කරන්න පුළුවන් සම්බේ දැන්නේ. මොකද ඉස්සරහට එයාගේ යම් කිසි වෙනස් වීම් ගොඩක් තියෙනවා. බොරුවක් පාවිච්චි කරන්නේ කියන්නේ එයක් මොකද්ද? විදුතම යාට මේක හම් වේවි කියන විශ්වාසයක් සමාජයේ තිබෙනවා. ඒ මොකද? ඒ කොස් ගහේ කියලා දෙඟු එකක් එක්තරා ආකාරයකින් නිකන් බින්දුරේ කැඳ ඇඳපු කොස් ගහක් වගේ. විදුත් එක්ක බින්දුරේ කැඳ ගහන්නේ හැමදාම ඒ ගහේ ඒ බින්දුරේ කොස් ගහ තියෙන්නේ විදුත් එක්ක. අමුත්ත විදුත් කී දෙනි ගන්න බැරි. ඒ වගේ තමයි කොස් ගහ කියන සාමාන්‍ය මේ සාමාන්‍ය ගස් අතරින් බය. එතකොට මෙයා ළඟ තියෙන මොකක්ද කිව්වොත් එයා ළඟ තියෙන බොරුවක්. ඒ ඇත්තක්. ඒ බොරුව නිසා තමයි එයා ප්‍රකාශ කරන අතිශය මේ කොස් ගහ. ආයකත් තියෙනවා ඉතින් එයාගේ පාක් විඤ්ඤාතිය සකස් වෙනවා. දෙනවනේ සෑම දිනකටම මේ සංකල්පයක් දෙකෙනි අපි කොස්ගා කියලා කිසිවක් උගල කියන්නේ නැහැ. මොකද වාස් විඤ්ඤාතියක් කියන වචනයක් තියෙනවා. ඒක මේකයි. ඒ ඔය නිගමනයේ ගත්තේ මොකද? පළවෙනිම කී බොරු වුණ මම කියන නිසායි. මොකද මම කියලා කෙනෙක් ඉන්නවා නම් කොස්ගායි කියලා එකක් තියෙනවා. ඒ ඥාන ඒ ක්‍රම ඔක්කොම යොදලා පළවෙනි බොරු එක. එතකොට අර ඒ අනුසාරයෙන් තමයි රුදේ සම්සේ හරි අනිත් එක්කරාම වෙන් කරගන්න. ඔය වෙන් කරන දෙක උඩ ගහයි සීන තරන් ලෝක දහති ඔක්කොම ඔය ක්‍රමය යටතේ පාවිච්චිනකොට හැම එකකටම අපේ වාක් විඤ්ඤාප්තිය හැදෙන්නේ වැරදි මතයක් ඇත්ත නොවන තීරණයක් ඇත්ත නොවන පදනමක් ඇත්තේ අපි ඔක්කොම. එතකොට බලමු අර සාමියා කියනවා ඒ මගේ භාර්යාව. භාර්යාව කියනවා මේ මගේ සාමියා. එතකොට ඒ මගේ භාර්යාව කියලා වෙන් කරපු අත්පත් ඒ සාමියාට වෙන්නා. ඔය දෙන්න වෙලි ඒ ගත්ත තීරණේ යටතේ විඳින්න දුක් දැන් විඳින පීඩා දැන් රිදුම් දැක්සෝ මාදි ඒවා බැලුවොත් ඒ බොරුව යටතේ ඒක වෙනස් කරන කම් අවදා මෙයාට හම්බෙන්නේ නැහැ. මෙයාට ඒ පුරුද්දතයා හිර කියනවා ඒ වගේම රිදුම් ඇයි එයා මෙහෙම බලපු ස්වාමියෝ ඒ බලපු ස්වාමී ඒ ස්වාමියා යම් කිසි අපේ මේ සටහනක් යටතේ පවතින වෙන පුද්ගලයෙක් වශයෙන් ඒ ස්වාමියා වෙන් කරාද එතකොට ඒක ඒ වෙලාව තිබිච්ච ස්වරූපයක් ස්වාමියයි කියලා කෙනෙක් නැහැ. දැන් ඒ විදිහේ ඒ බලන වෙලාවෙම දෙවි දෙවි වෙලි 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 යන ස්වාමිය කියනවා ස්වාමිය හදහත් වෙන ස්වාමිය රංචුවයි යලේ යනවා කවද අවසන් වෙන ඒ ස්වාමිය එක්කෙනා යද අර යන ස්වාමි රංචුව දැකලා රංචුවට යනවා එක ස්වාමිය භාර්යාව ගැනත් ඒ දකින්න වෙලාවේ ස්වාමියා පැවිද්දෙත්තේ ස්වාමි ස්වරූපේ බලාපොරොත්තු වෙනවා මේ අතිකේ. ඒ නිසා ඒ මත්යට ඉන්න බෑ. ඒ අර කියන මතේට යට වෙලා ඉන්න බෑ. ඒ මනුස්සයාට යට වෙලා තියෙනවා යම් කිසි ස්වභාවික සිද්ධීන් තමයි. ඒ යටතේ යා වෙනස් වෙවි යනවා. ඒ වෙනස් වෙන වෙලාවට මේ ඒ දේවල් සිද්ධ වෙනවා. අනේ ඒ ස්වාමිය දැක්ක අර කරන වැඩවල ඒ ස්වාමිය කොයි ස්වාමිය අර මම ඊයේ කියපු ස්වාමිය
අන්න ඊයේ කියපු ස්වාමියා අද බලාපොරොත්තු වෙන්නේ විතරයි. එම්බර මෙතන බොරුවක් ප්‍රකාශ කරන්නේ නැහැ. යම් සත්‍ය සාක්ෂියවම බොරු ප්‍රකාශ කරන්නේ කියන්නේ මොකද්ද? එයාගේ හිතට එන්නේ නැහැ ඒකවුද? ඒ ස්වාමියා. පුරාතේ ඉන්න හන් දෙන්නේ නැහැ. අර මිනිහට තමයි උදේ පුරුගාදී. සමාජීය ප්‍රශ්නයක් කියන සමාන විස්තරය. මේ ඔකල බලද්ද ඒක අහන්න. මේකව සුද්ද. මේකව බහදියා. මේ. ආවල. අන්නේ වික්‍රමයේ යටතේ. යාර එක වෙලාවක කීපු ගත්ත නිගමනය. පවුනා තේරේ. නොනවති නැති සිද්ද නොවන එකක් සිද්ද වෙනවයි කියලා ගත්ත හැටිද? දොලි බොරුවක් එක්ක පඤ්ඤාඥා වසලු ඒ වසල මොකද වුනේ? ආ වසල වුනේ මොකද? එයා සැපෙන් නැින්නේ කිව්වේ දුකට ගොදුරෙච්ච කිව්වේ ඒක නිසා හැමෝම දුක් කිනේනවා කවුදද? කවුදියා ගැන බහපියා දුක් කිනේ මොකද දුක්? එයා ඉස්කියේ ගිය විදිහ නෙමෙයි අද යන්නේ ඒකත් නෙමෙයි ඊයේ කතා කරු විදිහ නෙමෙයි අද කතා කරන්නේ සාමාන්‍ය රියකලියා සතුටුනේ විසම් නම් වෙයි පාදේ වුණා සම්බන්ධ වෙලා ඒ තරම් විසත් සතුටක් ඉතියා ඒකලු සතුටක් නෙමෙයි සතුටක් ඒනම් සාදි කියලා කෙරෙන්නේ ඒක ගත්තා එතකොට දැන් මේ එක සාධයක් ගැන එක්කෙනෙක් ඒ එක මතයක් යටතේ විඳින දුක් බලපුවාම බාහිර ලෝකේ අත්යේ පරිහෙල මේ බොරු කියන්නේ මොකක් නිසාද? අත්හේත පරහේත දනුවේ. ඔය බොරු බොරු වෙන තුන් පැත්තක් තියෙනවා. අත්හේත කියන්නේ මොකක්ද? සමාගේ ආත්ම ලාභය. සලකාගෙන සලකාගෙන මේ බොරුව පාස්. මොකක්ද ආත්ම ලාභය? අදින අපි කියමු සාහරියාව සාමියා කියන්නේ මොකක්ද ආත්ම ලාභය? භාර්යාව එයාට සාමියේ කියේ තමාගේ ජීවිත සංකල්පයට උදාර දෙවි වශයෙන් වෙන් කරගත්තේ නිසා. නැත්තම් සාමියේ කියන්නේ දැන් ඇත්ත ඔය පාරේ හිටියේ උදු සාමියා කියව මොකක්ද? හරි යන්නේ අපි නිය කියන පුරා උදේ නම් ගන්නවා. මේ එහෙම කියන්නේ නැහැ. මොකද අත්තේ ඉතු තමාට දෙවෙනි ගන්න වෙන් කරගත්තේ කියලා යන්නේ කරේ සාමිනාගේ. එතකොට ඒකත් වෙනවා. કોઈ કોઈ යම් තේනාවක් ඉතින් ඒක එකක් නම් කියන්නේ. ඒක ගමාවේ ලාභේ සංකල්පය. දන්නා නිකුණුද? ඒක බොරුවක්. පරිහේ. එයාද සමගයේ කිව්වේ එයා දීක සන්තෝෂ කරන්න ආදා. ඉතින් ඔබට දෙම් බලලා ආවම හරි. ඒක මේ වලලා එන්නේ නේද? දොරෝසිකක් කියන්නේ ඔක දැන්න ඉන්නේ ඉන්නේ කෙස්දාන කියලා ඇති ඒ මොකද පරිහේ පරිහේ ඒ ජීවිතේ සම්පූර්ණ ඒක කොහොමද ඒ සම්පූර්ණ සමාගේ නැතිකම අඩුවක් සම්පූර්ණ කර ගැනීම සඳහා සීන අපේක්ෂාවක් උඩ දැක්වා මාකරි හිටියොත් කිව්වා කියන්න ඕන කවුරුද දන්නේ ඇත්ත
සෑ මහත්ය බලයි මේ ඒවා කිව්වොත් හොඳයි. ඒවා අදින් ගහුව වන්න හන්දද. සංඥා කියන විඥානයේ නිරතක් වෙන්නේ. ඒ නෑ ලබත ඔහුගේ සිත සැනසෙන්න සඳහා මේ ඔහුට මේ සම පාවිච්චි කරා ඔහුගේ සිතට පදේක ලබත කිව්වහම සැකල්ලා නෑ නෑ අත්දේ දිවිවේ නෑ ධනියේ දිවිවේ තමයි මේ කියන්නේ අත්ත කියලා ගත්තාම අයිති. එතකොට අයිතිය මේ අයිතිය හේතු කරගෙනයි අයිතිය සාර්ථක කිරීමේ හේතු කරගෙනයි ඒ ස්වාමී. එතකොට යම් කිසි අවස්ථාවක් සමාධි දුර්වල වෙච්ච තැන ජීවු කරගැනීමට යාට අවශ්‍ය වෙනවා. එතකොට ස්වාමියා අර ස්වාමී නාමය පාවිච්චි කරනවා. මොකද්ද? අපි කියන්නේ මිනතෝණා hali hali ආගේ හිලක් තියෙනවා බහදියා. එතකොට එයාට රටේ ඉන්න මිනිස්සුන්ගේ ඉල්ලුවට ඒ ධාරේ සල්ලම් දෙන්නේ තමයි ස්වාමියාසෙන් කල්කල ස්වාමියාට ගාවට ගියාම ආ මොනවා ඉතිං අහන්න අල්ලා කියදී ගන්න එක නෑ ඇත්තමී මට දව අපතල තියෙන ඉතින් මියක් ඉදහට පිටිකම් ගන්න මියක් කපලක් හදාගන්න කොහෙද එයාත් පරිගේ එයාගේ හිත සන්තෝෂ කොන්න යාත් එමක පාරිය. ඒකත් කියේ නෑ. මේ ඒ අවස්ථාවේ ඇදි දම්මුණ පර හේතු එයාසා භාර්යාවට ඒකයි තියෙන්නේ. අපිට කියපුවා නෑ දී. ආ පර හේතු. ඒ මොකද වරේ? ඒ පර හේතු අත් හේතු නේ ආ. ඒ අත් හේතු පාවිච්චි නම් යම්කි ධන හේතු කවදලා. දුරුල් ධන දුරුලට එක දිනුවා කවසේක්කේ රද්දුනේ කියන්නේ නැතිකම ඇතිවෙයි. ඒක සාර්ථක කිරීමට අන්නසා ඒකම එතකොට මේ ලෝකේ ස්වාමී භාර්යා ප්‍රශ්නේ නිරූපණයට අපි නිදර්ශන ගත්තා මේ ලෝකේ අපි පාවිච්චි කරන සියල්ල පාවිච්චි කරන යාළුවා කෙනා එබීටිය ගුරුවනේ නෝ කොහොමද අපි පාවිච්චි කරන හැටි බලපුවාම ඒවා ඒ දේ ඒ අවස්ථාවලදී තියෙනවා උගන්න ගේලාට ගුරුව අපිට ගහගෙන ඉඳන් ගත්තලාට එයා දුයි බලන දාලු ගහ යනකොට එයා මේ යන්න ගුරුවනේ ගත්තනේ කියන්නේ බෑ ගත්තනේ එයා එදාදි නෑ ගුරුපදවි ඒ අවස්ථාවල් ඒ දේවල් ඒ වස්තු වින්නිට ඉලක්ක වී යනවා එක නමක් තමයි තැහැ ඒක හැඳිනීමටවත් අලිමිට පමණක් අර යම් යම් වස්තු හඳුනා ගන්න නම් පවර ගැටේක සම්මුති තීරණයක් ඒක හැර එහෙනම් එකක් නැහැ කියා යම් කිසි කෙනෙකුගේ හිතට ආපු වෙලාවෙ තියෙනවා නම් ඒලා යා බොරුවක් කියන්නේ නැහැයි එයාගෙන් අහන්නේ ප්‍රශ්නේ එයාමයි ඉතරලි ඒ අහන ප්‍රශ්නේට උත්තරය දෙනවා නම් නියම ක්‍රමේ හැටියට මොකක්ද එහෙම කෙනෙක් නෑ අවලෙලා යාළුවෙක් තියෙන ස්වාමී කීටි. ඒ ස්වාමියා දිහාට ගොනු ස්වාමියෙක් කියන්නේ. දැන් කොහොමද? ඒ ඉන්නා මිනිහෙන් මොකෙන්ද ගන්න? මොනෝ කරයිද ගන්න? මිනිහම කියලා. ඉතින් ඒ ක්‍රියා ස්වરૂප වලදී අර ඇසුර හරි සංකරමින් මොන මොන ක්‍රියා ස්වરૂපේ ගන්න? ඒවා හැටියට අපි ඒ හැඳින්වීම් දෙන්නේ. ඒක දෙන්නු ස්වාමියෙක් ලෝකේ නෑ දෙන්නු භාර්යාව දෙන්නු හිතවතෙක් නෑ දෙන්නු මොකක් හරි එතකොට ඒ සත්‍යය අද්භූත බාරද්වාජයට ඇයි මේක එමන්සයට ප්‍රයෝජන වෙන්න ඕනේ කියලා මම කියන්නේ ඒ මිනිහා මේ ගිනි වලින් කැලස් තමන්නේ යාගේ මතේ තියෙන. ඒකට ජීන්දර වලින් ක්ලෙස් කවන්න නම් නිතර තියෙන ක්ලෙස් එකක්. ඒ කවන්න පුළුවන් වර්ගයක් තියෙනවා.
නමුත් නිතර තියෙන ක්ලේශයක්ක් නිතර පවතින ස්වභාවයක් එකක්ක් මොකක් හරි නැති කොට මේ ජීන්දරෝලින් තමයි යන්නේ මොකක්ද දැන් ජීන්දරෝලින් තමයි එක අපේ වේදී එන්නේ ඇවිල්ල අර ඇවිල්ල යන්නේ එක ඒකෝනේ ඇවිල්ල යන්නේ එක යන්න නොදී මේ ජීන්දරෝලින් තමයි තියෙන්නේ මොනවද කියන්නේ ඒක විතර විතර වෙනස් වෙවි යන එක ජීන්දර ගැහුවා මේ ගැහුවා ඒක එතකොට ඒ අස්සේ මේක මෙයාරු තයි සම්සලා පුච්චන්දා හදේ ගැන බ්‍රාහ්මණය පුච්චන්දා හදන ගින්න එන්නේ මොකක්ද මේ වර්ධ හේතුව අපි ඔක්කොම පාවිච්චි කරන්නේ සම්සලා මේ පාවිච්චි කරන්නේ වැරදි බොරුවක් ඒ බොරු කාරයක ඉස්සරහට යනකොට සෑම දෙන්නම ගුටි ගන්නවා මේ සම්සලා ගුටි ගන්න එක මොකක්ද මේ බොරු කාරේ කින්නෝ එයාට කිඳුරු කියනවා. ඉතින් තමයි බොරු කියන්නේ කා. තමයි අංගලාවට බොරු කියනවා නම් මේ කිඳුරෝනි තමයි කාරේට එන්නේ නැහැ. තමයි කිඳුර නැතුවද? එමගත්. මේක සැරෙන්න වෙනස් වෙවි යන එක ඒ වෙනස් වීම සබහා ධර්මයක් එහෙම විචාරයි. ඊ වෙන දේ මට ජීවත් වෙලා තියෙනවා මොනවා වෙයි කියන්නේ නැහැ. ඒක පිළිගන්නේ විතරයි. එතකොට ඇත්ත කතා කරන්නේ හිදෙයිද තියෙයිද සිදෙන්න දෙයක් කොට ඒකයි මේ බුදුහාමුදුරු නිකන් අසලේ කියලා මේ කී නැගිටලා ගියා මේ ඒ අසරණ මනුෂ්‍යය කාරණේ පැහැදිල මේ ගාථාවේ තියෙන කරුණු විමුක්තියෙන් උන්වහන්සේ අර මනුෂ්‍යයා කියලා ඒ මොකද ඒ තරම් ගිලා බහැලා අවුරුදු පරම්පරා ගණනාවක් තිස්සේ ඔය මතේ ගිනිල හිටපු බුද්ධලේ ඉතින් ඔය ගලවන්න හරි අමාරුයි පරම්පරාන්ගත එන යම් කිසි සම්ප්‍රදාය ක්‍රමය සම්ප්‍රදාය ඉතින් ඒවා මේවා වෙනස් කරන්නේ දැන් මොනවා අපි ඔක්කොම කරන්නේ ඒක නිසා බුදුහාමුදුරුවෝ ඔක්කොම හෘදයකට තමයි පාර දෙන්නේ ආන්න ගැඹුරුම අවස්ථාවක් මේ බ්‍රාහ්මණය කියලා දුන්නම ඒ බ්‍රාහ්මණය ඒ තේරුම් ගැනීමට තරම් සක්ෂමත් ස්වරූපයෙන් හිටිය දවසක්. ඔව්. අනිත්‍ය දුක්ඛ රාස්ත කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ මේකේ බොරු කියන්නේ නැහැ. මේ ගැන විඥානයේ කාමුව සම්පූර්ණ අනිත්‍ය අනිත්‍යයේ ගැඹුරු විඥානයට යොතන අනන්‍ය. ඔව්. ඒ මොකක්ද දන්නවද? මහත්ය අනිත්‍ය දන්නවා. මම මේක කියනකොට ඔකේ තියෙන අනිත්‍යය කියන මහත්ය දේශනාව අලුතෙන් හැදුවා. මම මේ අනිත්‍ය දේශනාව කළේ නැහැ. මම කිව්වේ මෙතන ඇත්ත නොවන දෙයක් කියන එක විතරයි මම කිව්වේ. ඒ ඒ පිටක තව ටිකක් බස්සපුවාම මේක ඔක තියෙන අනිත්‍යය. ඇත්ත තමයි විතර වෙනස් වෙන්නේ. ඉතින් දෙන්නේ තමයි යනවා. මේ බමුණා තරහාගෙන යන්නේ. මොකද බමුණට වෙන්නනවා දැන් උඹ ඉඳගත් එක්කෙනා නෙවෙයි නැති. දුක දම්ම අනිත්‍යයෙන් දුක්ඛයි දුයි බමුණා පියරන් ගානු තියෙනවා. මේ කියන්නේ තව කතා ගන්නද? නමුත් තල තල යන්නේ. දැන් ඌරු විදුන මාක්සිකෝන මිනිහා ඒ මරා පැටියක් මක් කරන්නේ නැහැ. මෙයට පාදු ඉස්සෙල්ලා කලන අනුපිකින් ඉන්නේ. මොකද ඉන්නේ? එතකොට අරක පළවල් දෙලා අන්නේ වගේ බුදුහාමුදුරුවෝ නියම ධර්මයේ දාන්නේ පොඩ්ඩේ කියන්නේ ඉස්සෙල්ලා ඌරට තල්න්නේ දැන් මේ කරන්නේ. අතෙන් පිටින් තලාගෙන. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ වෙන්නේ අනිත්‍යය කියලා. ඒක යා බුදුහාමුදුරුවෝ මේකේ ඉතිර නැති ගැටේ. ඒක නින්නම් ගොයි මම ඉතරලා ගියේ කියලා ඔච්චරයි කියන්නේ. බුදුහාමුදුරුවෝ. ඒක නිසා අර මේ රාටි කරවතකන ගන්න එක නෝ ආගේ හරි ඉන්නවා ඒක මයින් නෑ නේද
එහෙමනේ අද යන විහාම ගමනගේ මත්තමේ හැටියට බුදුහාමුදුරුවෝ බොරුවක් මොකද බොරුවක් කිව්වේ වාඩි වෙච්ච සමිතුද දන්නේ අද ඔව් කිව්වනම් සමිතුගේ වායක මෙච්චරයි දැන් වෙලා මෙච්චරයි අම්ද වාඩි වෙනකොට වෙලා මෙච්චරයි දැන් ආයෙත් අද මෙච්චර ඉන්නේ මේ යා නෙමෙයි නෝනි මේ තමසේගේ නාය කට ඔළුව මේ ඔක්කොම දිරුවනේ මේ කාලේ ඉන් තමුසි ඉස්සෙල්ල මම කිව්වේ කියලා දැන් මේ මම කියන්න වෙන්නේ තමයි එතකොට මම කියලා කෙනෙක් ඉන්නවා වරුන් අන්නේ විදිහට විග්‍රහ කරන බඳුනට විග්‍රහ කරන්න නැති අභිහිතිය නැතුවට ඔය අනුසාරයෙන් ඔය ක්‍රමයෙන් මෙයා තේරෙන්නේ තුනාසි කාරණා එතකොට දැන් බවුනායි එතකොටුනාමේ මේ කාරණේ පිළිබඳව ඇත්ත ඉස්සරහට ගන්නකොට අද අපි දුක් කියන කනිසාව කිව්වොත් ඒ අපි බැඳිලා තියෙන දේවල් එක්කම යන්න කාරණා බැඳිලා තියෙන්නේ දැන් අපි ලෙඩ හැදෙනවා බයයි අකමැ ඒ වගේම නාති වෙනවා තමයි මොකද අර මම කියලා හිතාපු ඒ මම එහෙමම ඉන්නවා ඉන්නති බව දන්නවා එතන ඉඳලා ඉතින් මා ගැන දුක් යාන්තම් නායි ඉරිල්ලක් ආවොත් ඒකට අකමැති මොකද එහෙම මම මට ඕනේ නෑ ඉරෙන් නැති නහය දින මම එක්ක එයා හිතුවා නම් නෑ ඒ මම ඉති හැදින්නියක් කරන්නේ දැන් මේ තීරේවා කෝක කිරවෙන් දන්නේ ඒ වෙලාව දිනවා පාවිච්චි කරන්න වෙලා තියෙනවා ඒක නිසා මොන තත්ත්වයක් ඒ දන්නේ නැහැ මේක අහවල් තත්ත්වය කියලා පිළිගන්න පුළුවන් තත්ත්වය මොකද ඒ විදිහ නෙමෙයි ඒක දෙයක් කියලා තියෙනවා ඇත්තත් එක ජීවත් වෙකට යන්නේ ලෑස්තියක් තියෙනවා ලෑස්තියක් නිකන් නෙමෙයි පිළිතුරු හරියට දෙන්න ඒක තියා කිසි දෙයක් ඒකත් අපි කොන්න දැන් යාගේ මොකක් හදුවෝ කියන්නේ ඔව් දැන් මේ රෝගය හැදෙන සත්‍යය ඉන්නවා ඉතින් ඒකට පිළිතුරු දෙන්න වෙලා තියෙනවා ඒකෙන් දැන් පිළියම් කරන්න වෙලා තියෙනවා පිළියම් කරන්න ඕනේ බුදුරින් මේරෙන්නේ පිළියම් නොකර බෑවා විද්දම නමත්තන පිළියම් ඒවා කරන්න ඕනේ ඉතින් අර ඒකත් එක්ක ජීවත් වෙනවා යාගේ සමස්තය ඒ වගේම අන්‍ය ලෝකී තවත් කෙනෙක් එක්ක බාහිර ලෝකයේ මුතින් මෙහෙම කෙනෙක් අහවල් ගන්නවා දැකියාවේ ඉන්නයි ඉන් යහම මම දන්නේ නැහැ මොනවා කියලා ඒ තාම හඳුනන්න එයාට අහවල් නම් දැම්මා එයාගේ නම මේක එයාට මම කිව්වා මගේ හිත උත්තර එච්චරම පිටවලා එයාට දැහැ මට හිත මගේ විතරවත් කරන්න යන්න බෑ තමයි නමක් නම දැම්මා නිකන් දෙවිස් කයින් උදම් කියනවා එහෙම නමක් දාගෙන ඉන්නේ ඉන් එහා එයාට කරන්න බෑ හිතවතයි කියන්නේ එකට වත් කරන්නේ හිතකවත් කරන්නේ මොකද එයාගේ හිතේ හැටියට මෙයා වැඩ කරනවා කවද තාස්සන් ලෝකෙ කෙරෙන්න පාන දැන් පුළුවන් තරම් වීර්යය කරනවා දැන් සමහර ඉන්නවා හිතවත් සමතනේ එයා කන්ද කැමති මේ මාළු ඒක නිසා කොහෙන් හරි වේලා ඒ මාළුව ගෙනත් තියෙනවා සමහර වෙලාවට ඉදාට ඒක නැති ඒවා පා වෙනවා කන්න බැහැ මේ කොහොමද හිතවත් සම්පා ඒක නිසා අපි නමක් දානවා හිතවත් සංගය ඒ සතුටේ කවුරු කරන්නේ නම් කරන්න බෑ ඒ බැරිදී නැතිදී මේ අවස්ථේ විද්‍යමාන නැතිදී කියලායි මේ බොරුයි කියන බුදුහාම තොට දැන් මේ තේරෙන එක අපි දිවාරයදී අපේ දාරේ කෙනෙක් අර මොන කම්කියක් තමයි එවනේ කම්කියා මේ ගත්කල් පාවිච්චි කරන්නේ ඉතුරු කම් සබ්දෙන් නිදි පෙට්ටියක් කොල්ලා ඒක ඇතුළු තිබිලා නරකාදී රාජාගේ බොග්ගාල පපු හැම ගන්නම එකක්වත් තල්ලා දැන් ඒක අර මුලින් කමිටේ කරේ ගිවිච්ච ඒ පිළිගැනීම සම්පූර්ණයෙන් අර වෙනස් කරනවා ඒ වෙනස් කරන වෙලාවේ සිටී සිටමක් ඒ සිටේ විදුමක් එතකොට මේ සිදුම ඇති විදුම ඇති උනේ අර ඉස්සෙල්ලා කමිහෙ නිරූපද්ධතව කිසිම වර්ගයක් නැතුව දිගටම පාවිච්චි කරන්න බලාපොරොත්තු එතකොට යම් කිසි විදිහකින් පාවිච්චි කරනවා නම් මොනවා වේද කියලා දන්නේ නැහැ කියන හැඟීම උඩ අත්කල්ලා ඒ තීරණය උදාවන අරක වෙනකොටම ඒ දැන් අර ඒක වෙන්නේ ඒක නීත රිදිල්ලක් නැතුව ගණන් රිදිල්ලක් නැතුව
අර්ථ පාවිච්චි කරනවා. ඒ විදිවි එන එතන විදිවි එන අපල වහගන්න ඇති විදුහාන්තු දෙයක්. ඕන නමක් ඕන තීරණයක් ගත්තර කමක් නැහැ. විදිල්ල එන තැනට විතරක් මේක දාලා යෙදුපු හැටි සම්පූර්ණ ගැන විදිල්ල මෙරෙනො එතකොට වසඟලු වසඟ නෙවි පීඩා විදිහ මට්ටම යන්නේ ඉතින් නෑයි. අර ඔක්කොම අර අර බොරු කියනින් කලේ මොකද්ද? මිනිහා යම යම් යම් දෙයක බැඳිච්ච ඒ බැඳිච්ච බැඳීම් ස්වරූපේ තමන්ගේ ලේ ධාතු අර කාම ධාතුවත් එක්ක බැඳෙන ශක්තියතර වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම නිසා හරිදර බොරු කියන මිනිහා සමාජය අඳුරනවා වගේ දැන් මෙයාගේ ජීවිතේ මොකක් හරි සම්බන්ධ වෙනකොට අර කාම ධාතුව තමයි ස්ථාපිත වෙන්නේ. ඒක දැන් මේ කාම ධාතුව වැඩ කරන වෙලාවේදී තියෙන්නේ මොකද්ද? රිදුණ්ඩන සත්‍ය. ඒකෝ මේ ඔක්කොම දැන් ඇතුලේ සංවිධානයලාදී දැන් රිදුණ්ඩේ. කවුද මේ රිදුණ්ඩන දේ හැදුවේ? මෙයාගේ අර බොරු මතය යටතේ බැඳිච්ච බැඳි. साक्ष्य संपूर्ण बोरुआ बाव ඒ විශ්වාස නැති උදක කියන්නේ දැන් කියනවා නම් මිනිහා දැන් විශ්වාස නැතුව කියනවා නේ එයාට බොරුවක් ඒක නෑ එතන ඇත්ත කිව්වා මම මෙයා කියලා කිව්වා බොරු කියන්නේ ඇත්ත නොවන එක කාටද ඇත්ත කියන්නේ කවුද කතා කරන්නේ මේ ඒක තවත් එක ඒකට විදෝල කතා කරනකොට ඒක විශේෂත්වයක් ගන්න මේ කියන තින් කීම ගැන කප්පිජල් බැලුවොත් කියතින්ද ආරක්ෂ නෑ දැන් අපි කියනවා
අහවලා මේ මයික් එක කිව්වේ මෙහෙම මම දන්නේ එයා කිව්වේ ඕක පිළිවෙතට මෙහෙම සම්පූර්ණයෙන් බේක් ගන්න මිනිහට නම් ඒ කිව්වේ එයා නම් පණිවිඩයක් කියලා දෙන්න තොර දන්නේ කාරණාවලින් මේ බොරු කතාවෙන් අපිට සිද්ධ වෙන බව මොකද්ද කිව්වේ මූල ධර්මයේ අපේ ජීවිතේ නාස් වෙනවා දුක් දෙන සංවිධානය ජීවිතය ඇතුළේ හැදෙනවා ඉස්ලාමක සතුන් දීක ලැස්ති ඉඳලා සැප දෙන්නේ නැහැ ඒක දුරු කියන වචනේ කියනවා ඈ දුරු කියන්නේ කියනවා දුරු උදා දුරු කියන්නේ දුරු කියනවා ගුරු ගුරු කියන පොර්කේ අතෝ දැන් අපේ ඉතේ පිළිගැනීමක් තියෙනවා මේ මගේ විශ්වාසය නමුත් ඒ පිළිගැනීම ඇත්තක් නෙමෙයි. නමුත් මම කාටවත් කියන්නේ නැව පිළිගැනීමක් විතරක් මම ගාව තියෙනවා. ඒ සත්‍යයක් මේ වචනේ තාත්වෙනවා. බාක් විඤ්ඤප්ති. මේ කාටවත් නොකියුවත් සමාජයේ හිතේ ඇතුළ පිළිගැනීම යදිනා විතරක් දුරු වෙයි කියන සංඝාණය. එතන සංඝාණය වාක් විඤ්ඤප්ති හැදිලා ඉඳ බොරු ප්‍රකාශයක්. දැන් යම් කිසි කෙනෙක් ඇත්ත නොවන දෙයක් බොරුවක් කෙනෙක් අමාරුවෙන් වටවන්න නැති වෙන්නේ ඈ මිනිහා ඇත්ත නොවන දෙයක් කියනවා එයා දන්නේ නැහැ මේක ඇත්ත මිනිහා දැනගත්තේ නෑ මේ ගිලිගිලි මතුවේ නමුත් ඒක උනාට පස්සේ මතුණාට පස්සේ එයා ඒක කීමයි මේකට මුල් වුණේ කියන මිනිහා දැනගන්න ඕනේ මේක මම කියනවා මේක කිව්වොත් මොනවා ඉර ටිකක් පොත රට පිට බලන නොවෙන කෙනෙක් යොදාගෙන කතා කරන්න ඕනේ යා ඒකට දැන් අපි වාක් විඤ්ඤාප්තිය යොදන කොටම අපට වෙන වරද අපි දන්නේ නැති නිසා ඔහේ විඤ්ඤාප්තිය වාක් විඤ්ඤාප්තියෙන් තමයි වචනයක් ආරම්භ ආරම්භයේදී ඒ විඤ්ඤාප්ති ස්වරූපේ පහළ වෙච්ච හැටි අර ඒ ප්‍රමාණයට තමාගේ කාම ධාතුව අර වස්තුවට ඇවිල්ලා තියෙන නිසා ඒ වස්තුවට ඇලීම නිසා ඒ නිගමනය යටතේ ඒ කාම ධාතුවේ අවස්ථාවේදී ඒක අනුව සකස් වෙනවා. ඒ වස්තුව එක්කම මේ සකස් වෙච්ච ධාතු සත්‍යය නිසා සැප විඳින සිතක් පහළ කරන්න බෑ දුක් විඳින සිතක් නෑ පහළ වෙනවා. ඒ සම්මුති දුක් තමයි ප්‍රකාශ නොකර හිටියොත් ඒ දුක්ඛය ඊළඟ සුත්‍රයේ පදේ අත්විඳිනවා. ඒ මොකක්ද දන්නේ? මේ කියන්නේ පරමාර්ථ වාසේ අභ්‍යන්තරේ නාස්ති. දැන් නම් බොහෝ කියන එකේ අත්‍ය වාක්‍යය දක්වාම බලපං බලපං ඒක නිසා තමයි රහත් වෙලත් දැන් අර බොරුවක් පාවිච්චි කරපු නිසා තමයි මේක හොඳයි. අනිවාර්ය නැත්නම් මොකද රූප රාගනේ රූපනේ හොඳයි. හොඳේ නෑ ඒක නරකයි නරකයකට හොඳයි තෝ නිසා සසර නවතින. ඒ බොරුවක් නරකයකටනේ හොඳයි. හොඳ උනේ කොහොමද? හොඳ උනේ කොහොමද සංසාරයනේ? මේ සංසාරයනේ කරන්නේ කොහොමද? ගොඩම සංසාරේ පායලා. ඔබ දැන් කියනවා. යන්නේ කොහොමදයි? එක්ක යන්නේ කොහොමදෙන්න? ඉතින් දෙකම හමුනවා. ඒකට මේ බොරු නාස්තකෝ එලා වෙයි. මොකක්ද? හොඳක් නෑ නරකක් නෑ. ඒකෙන් ඇති මට සම්බන්ධය. අන්න ඉතින් ඇත්ත කතා කළා. ඉවරයි. අසතකර දැන් සීල සමාධි කියන අවස්ථා දෙකක් පිළිගනි තියෙනවා. ප්‍රඥාවේ නමස්කාරයෙන් සම්සන්දනවා. ඔය කියන දසා කුසල. දසා කුසලේ සීල සමාධි ප්‍රඥා තුනින්ම කරලා ගන්න ඕනේ. එතකොට තමයි මේ ජීවිතය ප්‍රඥාව කියන්නේ. ඒ බොරුයි. ඒ සමානාවක විදිහේ ඒ අධි සමානාවේ කාර්යය මොහොත මාත්‍ය පාදයේ තියෙන හිස්කම් දෙකේ විරෝධය ඇදීනේ නෑ නෑ ඒක සම්මුතිය. අදයි
මහතන් වහන්සේ මම කියන කාරණා. සම්පේ කියලා කතා. ඒක දැන් මේ කියන්නේ සම්මුතියක්. මේක සමාධියක ඉතින් සත්‍ය අවස්ථාවක් කරනවා නම් මේක. ඉතින් අපේ හිතවලට මේවා වැඩිච්චාම මොකද වෙන්නේ? අතක්ම ගණන් දුර තීනෙවවා ඉතින් නැහැ කියන්නේ මෙහෙම මට්ටමකට ඉන්න අපි මේවා ඉක්මනින් කරන්නේ. මේ අපි මේ සම්පූර්ණ කට්ටයි මේ ගලනවා. මේකේ එලේ ගලනවා. ඒක අරසුව තරම් දාන්න. තාම අපි එලේ ඔය කතා කරන්නේ එලේ. මේ කතා කරන්නේ පොඩි කටලුණක් අද කරගෙන දැස තුන්වෙනි ගාථාවේ මේ තුන්වෙනි පහතුන් ගාථාවේ අපි කියන ණයකාරී කතා. ඒ කියන්නේ අපි ආහාර ගන්නේ සමා කියන එක සපවත් කරනවා. දැන් අද කියන විදුහය දෙන සමා කියලා කෙනෙක් නැහැ. එහෙමනම් කවුද සපවත් කරන්නේ? ඒ තීනේ. ඒ වෙලාවට තියෙනවා. තමයි කියන්නේ කාටද දන්නේ? ඒ තීනේ. ඒ වෙලාවේ තියෙනවා නේද? දැන් මාත්මයා ඉන්නේ කෑමක. හරි. අද ඒ කෑම වලින් සපවත් කරන්න බෑ. ඒ කෑම වලයි දෙවදක්කේ. ඒක ඒ වෙලාවේ දැන් මං විඳිනවා මගේ විඳින්නේ දෙයෙන් දැන් ඒක. එතකොට අර හැම තිස්සෙම වෙනස් වී යන සමා සත්‍යයක් බලාපොරොත්තු වෙනවා මේ ආහාරය. දැන් ඒක අවස්ථාවට එන සමා. දැන් මේ ආහාර සත්‍යයක් බලාපොරොත්තු වෙනවා. ඔය ඒ මොකද? දැන් මේක ජීවිත පරම්පරාවේ හැටියට එක ජීවිතයක් එක අවස්ථාවක ඉවරයි. ඒකෙන් තව ජීවිතයක් හදා. එතකොට මේ ජීවිතේ මම අතුළු කරන්නේ නෑ යමක් අනාගතේ හැදෙන ජීවිත පීඩාවට. ඒත් අනාගතේ හැදෙන ජීවිත මේ ජීවිතේ නෙවෙයි. වෙන නෙවෙයි වුණා. ඒවාට අහිතකර කිසිවක් මම මෙතෙන්දි දාන්නේ නෑ. ඒත් මෙතෙන්දිත් මට සැපයි. ඒවායේ මේ පරිහරණයේ සම්බූත අවස්ථාවේදී දුකක් වෙනවා. අද ඒකයි. එනවා මම සැප විඳින්න නෙවෙයි. ඒ සකස් වෙන දේ මම කියන දෙයක් නෑනේ. ඒක සකස් වෙන එක දුකට හේතු නොවේ. කාද ඒ පරිහරණය කරන අවස්ථාව. එහෙනම් වැඩි තුනක් කරා ප්‍රශ්න. අනු නෑ කවුරු අල්ලගෙන හරි නරකක් කළොත් නරක ක්‍රියාවක් වෙන්නේ. දැන් අපි කියමු යම් කිසි කෙනෙකුට යම් කිසි උදව්වක් කිරීම ඔහුගේ යහපතට වැඩ කිරීම හොඳයි. නමුත් එයාව අල්ලගෙන තමා මේ විදිහට එයා මගේ මෙහෙම ගියේ. එයා මගේ මොහොම ගියේ. ඉතින් එහෙම අපි තමා හිතන විදිහ ඉන්න බෑ. එතකොට ඒ මනුස්සයා නිසා ඒ මනුස්සයාගේ ජීවිත අර ස්වරූපේ තමන් අල්ලගෙන සමායයෙන් අමාරු වෙන අතර එයාම සන්තෝෂ කරන්න ගිහිල්ලා එයාගේ සන්තෝෂ වෙන විදිහට වැඩ කරන්න ගිහිල්ලා සමාගේ ජීවිතේ නරකයි. ඒක එයාම සන්තෝෂ වීම නිති විදිහට හරි විදිහ කළා නම් තමා අමාරු වෙන්නේ නැහැ. එහෙමත් කරනවා. ඒකට අර අනුන් පිළිබඳ කතාවේදී අනුන්ගේ අහපතක් කරන එක ඔක්කොම මේ ධර්ම වලින් බේරෙන්න කරන ප්‍රශ්න. අර කිව්වේ අපි ඒ අපි අනුන් අල්ලගෙන අපි අමාරුවේ වැටෙන ක්‍රම තුනක්. මොකක්ද? පළවෙනි එක ආත්මේ ඊළඟට අනුන් සතුට කිරීමෙන් ඔවුන් තව තවත් තමාගේ බැඳීමට සතුවා ගැනීම. ඒ වාගේ මේ අනුසාරයෙන් ලබන්නා වූ තමන්ගේ අඩුපාඩු පිරිමසා ගැනීම තමයි. ඔය තුන රවුමේ තමයි අපේ යම් කිසි දෙයකට දැනීම. එවා අන්නේ නැයි. ඔව් ඔව්. ඇත්ත වේවි කියන්නේ ඇත්ත වේවි. මම කියන්නේ ඇයෝ දැන් මම කිව්වේ මම දැන් ඊට පස්සේ නැත්ද ඒ ක්ෂණයක් පාසා මම කියනකොට මම ඉවරයි ඒ අවස්ථාවේදී මම කිව්වේ නැත්තම් එයා කිව්වද ඊයේ මම කියන මේ ඊයේ කියපු මම නැහැ දැනි මම කියන්නේ මම කියන වෙලාවට විතරයි මම
මට බැඳිච්ච එකයි නත් ඔව් සම්මං විවාහයේ සතුටු වෙන්න ඕනේ නැති ඒකම ඉඳන් උපාසක මහත්මයෝ කියන්නේ දැන් ඔයා මම කියන ඒ කියන වෙලාවෙම තමයි හොඳ නමුත් අනාගතේ මම කියලක එක්කෙනෙක් ඉන්නයි කියන එක නේද මෙතන වැරදි ඒ වෙලාවේ කිව් වෙලාවේදී මම හිටියා මොකක් ඒ සංගය ඊට පස්සේ ඉදිරියට මේ මම අහවල් ගමන යනවා මම අහවල් විදිහට ඉන්න ඕන ඒක තමයි වැරදි ඒ කිව්ව වෙලාවේ ඒ ආයි වෙලා එතකොට මම කියලා කිව්වේ සම්මුති වචනයක් නේ